උපුල්න් ශාන්තසය සමකින් සිංහල TV සිංහල බසිහි අසිරය ඔොළු නොවටම කියාපාඩ ලූතනය සන්නිවේතනය උපුන් ශාන්තස සිංහල TV අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, ගෝලීය වසංගතය හමුවේ ඇතිවෙලා තිබෙන විවිධ මානසික ගැටලු අර්බුද හමුවේ. මුළුමත් ලෝකේම ගෘරහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව වඩා කතාබහට ලක් වෙලා තියෙන. ගුවස් ප්‍රචණ්ඩත්වය කොතරං වර්ධනය වෙලාද කිය කියනවනං ලෝකයේ දියුණුම රටවල්ල සැලකෙන ඇමරිකාව එංගලන්තය ස්වීඩනය වගේ රටවල් තුළින් පවා දෛනිකව ගෘවස්ථ ප්‍රචණ්ඩත්වය බොහොම දරුණු අන්දමින් පවතින. තොර එකී රටවල් විතරක් නෙමි මුළුමාත් ලෝකේ බෝ රටවල මෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගෝලීය වසංගතයත් එක්කම වැඩිවස්සෙන් වර්දරයලා තිබෙනවා. එකට හේතුවක් තමයි සංචරණසීම නතර කරලා එවගේම නිවෙස්සොල නැඳී සිටිමින් සියලු දෙනා එකට ගුණුවෙලා සිටීම හේතුවෙන් බොෝ තැන්වල ගෘහස්ත ප්‍රච්ඩාත්වය වර්ධන වෙලා හතිබෙන. දැන් අපි බලන්න ඕන මොකක්දමි ගෘහස්ත ප්‍රචන්්ඩාත්්‍රය කියන්න එක. ගෘහස්ත ප්‍රචන්්ඩත්වය කල කියන්නේ නිවස ඇතුළත හෝ නිවසිං පරිබාහිරව තමන්ගේ නිවස ඇසුර සිටින පුද්ජලයින් හරහා සිදුවන්න වු ආවේගය ප්‍රචණ්ඩත්වය තුලින් සිදුවන්නආවූ ක්‍රියා කාරකම් තමයි ගෘහස්ථ ප්‍රචන්්ඩත්වයල කියල්. දැන් අප මේ කතා කරන ගෘහස්ත ප්‍රචන්්ඩත්වය ලෝකේ සෑම තැනකම පොදුවේ දක්නට ලැබෙන දෙයක්. ඒ අතර ගෘහස් ප්‍ර්ඩත්වය කදොතර දරුණුද කියන එක අපිට බොහොම කල්පනාවෙන් බොහොම ඉවසිලිවත් ලෙස බිමසීම තුළින් අපිට පැහැදිලිව පේන දෙයක්. ඇතටම ගෘහස්ථ ප්‍රචන්්ඩත්වය කතා කරනකොට ලංකාව ලෝකයේ අනිත් රටවලට වඩා සුයි සේසි. දෙන් ලංකාවේ පවුලක් කියල කියන්නේ බටහිර රටවල්වල පවුලක් වගේ නෙමේ. දැන් සමාරර්වෙලාවට බටහිර රටවල් වල පවුල තුළ සැමියා බිරිඳ සහ දරුවන්. ඒකම දරුවන් නිසිවයසර පත්වෙනකොට අවුරුදු දහට වගේ සම්පූර්ණ වෙනකොට දරුවන් වෙනම ජීවත්වෙන්. අම්ම තාත්තා එකට පවුල තුළ ජීවත්වෙන පුළුවන්. හැබයි බටහිර පවුල් විස්තීරණ පවුල් නිිමි. ලංකාවගත්තොත් ලංකාවේ පවුලක්ල කියන්නේ විස්තීරණ පවුලක් අපේ පවුල ඇතුළත විශාල පිරිසක් ඉන්න. අම්මතාත්තා එවගේ දරුවෝ එගේ සමහරලාවට අම්මතාත්තගේ දෙමවුපියෝ එවගේ සහෝදර සහෝදරියන් එවගේ නෑදයන් තවත් විවාවෙච්ච පිරිස් වගේ පවුලක් තු විශාල පිරිසක් අපේ ලංකාවේ බොහෝ තැන්වල අපි දක්කිනො. දැ අපකට තමයි කියන්නේ විස්තීරණ පවුලක් අප තුළ තින්. ලංකාවෙ තුළ බෝවසයෙන් දක්නට ලැබෙන්. දැන් එතකොට දැම්ම විස්තීරණ පවුලක් වෙච්චගහස්තය තුළ පීඩාකාරෙ දේවල් මානසික ගැටලු අබුද කියනේවා විශාල ප්‍රමාණයක් දක්න ලැබෙනු. ආවේගේ සහ ප්‍රචන්්ඩත්වය ඇතිවීම තුළින් ඒ නිවෙස්සවලට යාමහරහා තමාගේ පවුලට සම්බන්ධ උදවිය සමග ප්‍රකෝපකාරී ලෙස ප්‍රචන්්ඩත්වය ඉස්මතු කරනු. ඒහරහා තමයි මෙම ගෘහස්ථ ප්‍රචන්්ඩත්වය බිහිවන්නේ නැතං ඇතිවෙන්නේ වර්දන වෙන්න. අපි දන්නවා දෙදනෙකු විවාහ වෙනකොට ඉතාමත් සතුට ප්‍රීතිය පෙරදැරි කරගෙන ඇතම්විට වර්ෂ ගණනාවක් බොහොම ළඟ ඉඳගෙන ආදරය කරලා සනිහස දක්වල දහසක් ප්‍රාර්ථනා ඇතිවතමයි විවාහජීවිතයට ඇතුළත් වෙන්න. අපි දන්නවා විවාහ කියන වචනය තුළම තේරුමතියනි, විශ්වාසදායි වාසනාවන්ත අවුල්කාර ජීවිතය. විශ්වාසදායි වාසනාවන්ත අවුල්කාර ජීවිතය තමයි, විවාහ කියන වචනය තුළපවා තේරුමතියන. දැන් විවා වෙනකොට හැම දෙනාගේම බලාපොරොත්තුව අතිනතගෙන ජීවිතයේ අවසානය දක්වා අපි නො සැරැටීෙන් යනන තුරාගෙන දක්වා බොම සතුට ප්‍රීතිය කුටුම්බයක් තුළ ඇතිකරගෙන දරුමල්ලං හදල වඩලා, බොහොම ප්‍රීතිමත් යුග ජීවිතයක් ආරම්භ කිරීම තමයි හැම දෙනාගෙන් බලාපොරොත්තුව. විවාහවෙන කාගිවත් බලාපොරොත්තුවක් නේ ඇනකොටාගෙන මරාගෙන වෙෙන්වෙලා නීති රහමුඩ ගිහිල්ලා පොලීසිර ගිහිල්ල වෙෙන්වෙලා දුකින් මාඩසක පීටනින් ජීවත්වන්න මම හිතන්නේ. හ කියලා. තොර විවාහ දිනයක් තුළ තියෙන සෞුන්දර්ය සතුට ප්‍රීතිය දැක්කර පස්සේ ඒදිහා බලංඉන්න උදවයට පවා නැවුන් හැගීම් සිතුම් පැතුම් පාල වෙන. මොකද ඒ තුළ තියෙන ඉස්මතුවට සතුට නිසා. හැබැයි ය ගෘහස්තයට පැවුනර පස්සෙේ කාලයත් එෙක්ක විවිත ගැටලු ප්‍රශ්න අර්බුද කියනේවා දරුන්ලෙ සස්මතු වෙන. පලානෝ. ගෘහස්ත ප්‍රචන්්ඩත්වය කියන එක කොටස් කීපයක්කටති සිද්ධ වෙනවා. එකක් සාරීරිකම එවගේ මානසිකම අනිත්්‍යක වාචිකව. දෙව්බදන්නව ඒ කාරණා තුන. එකක් තමයි සාරීරිකව සිද්ධ වෙනවා, එවගේ මානුසික සිද්ධ වෙනවා අනිත්්‍යක වාචිකව සිද්ධ වෙනවා. දැම්ම ක්‍රමවේද තුන අත තමයි ගුරහයන් තුළ සහත් ගෙදරට ඇතං නිවසට අයත් පුද්ගලයන් හරා. පරිබාහිරව යම් පීඩාවන්ට ලක්වේය. දැ මේක තමයි ගෘහස්ත ප්‍රචන්්ඩත්වේ මූලික ස්වභාවය. දැන් ගෘහස්ත ප්‍රචන්්ඩත්වය මොනතරං දරුණු කේදවාචකයදද කියනෙ එක අපි සමහර වෙලාවට දන්නේ නෑ. අපි දනු සාමාන්‍ය නීතිය තුළ කෙනෙකුට දොස්නැගීම පරුස වචනයෙන් බැනීම්ඹ පවා වරදක්. එවගේ දවත් කෙනෙකුට පහරදීමක් දඩුවන් ලැබේ ැකි වරදක්. තුො විවිධාකාරය අදත්තෙටටන් කිරීම දඩුවල් ලැබේ හැකි වරදක්. ලිංගික හිංසනොල ලක්කිරීම දඩුවන් ලැබේ හැකි වරදක්. ද අපිගත්තොත් ඒවා බාහිර සමාජය තුළ පොදු සමාජය තුළ නීති රණුව වැරදි. හැබැයි ඔබ දන්නවද ලෝකයේ රටවල් තුළත් එක්කම ලංකාවේ දෙවුන්දර තුඩුවඉදලා පේදුරු තුඩුව දක්වා, අපි එකින් එක විමසා බැලුවත් එහෙම ගෘහස්ථ ප්‍රචන්්ඩත්වය තුළ සිදුවන සිදුවන්, අපේ ඇස්ොලින් දැක්කොත් අපට සිදුවෙන්න්නේ කුමක්ද කියලා අපට හිතාගන්නවත් බෑ. කංවලින් ඇහුවොත් ඇතිවන හැඟීම කුමක්දක ලබට තේරුම් ගන්නවත් බෑ. හිතන්න ගියොත් හදවතර දැනන වේදනාව කොච්චරදකි ලබට හිතාගන්නත් බෑ. ො ඒ තරං ගහස්ත තුළ ප්‍රචන්්ඩකාරී ස්වභාවයක්න් ඉස්මතු වෙන. දැමි ප්‍රචන්්ඩත්ය ඉස්මතුන විදිීතිීනවා. එකක් සැමියාගෙන් බිරිඳට වෙන්න පුළුවන්, එවගේම බිරිඳගෙන් සැමියාට වෙන්න පුළුවන් දරුවන්ගෙන් දෙමවපියන්ට වෙන්න පුළුවන්, එවගේ ඇතැම් විට නිවසතුලයින් අනිකු සාමාජිකයන් අතර වෙන්න පුළුවන් නැන්දමාමතරින් වෙන්න පුළුවන්. නිවස ඇතුළේ විවිධාකාරෙන් මේ ප්‍රච්ඩත්වය ආවේගේ මුල්කරගත්ත ප්‍රචන්්ඩත්වය ඇති වෙන්න පුළුවන්. නිවසක් තුළ දොරවාගත්‍ර පස්සේ ඒ ඇතුළේ සිද්ධ වන කූරත්වය ලංකාවගේ සමාජයක අපි අභ්‍යන්තරයට කියලා බැලුවොත්තේම මහා කේදවාචකයක්. මහා දරුණු විපතක් තියන්නේ. ඇතැම් නිවෙස්වොල හැදැන් ලංකාව ගත්තොත් ගෘහජීවිතය තුළ පුරුෂාධිපත්වය සමාජයක් තේනය. තොර පුරුෂාධිපත්වය සමාජයත් එක්ක ලංකාවතුළ පුරුෂයා වෙනම ආකාරය චරිතයක් ඉස්මතු කරන නිවස තුළ. පිටතර කෙබඳූනත් නිවස ඇතුලෙති තමන්ගේ ආවේගය ප්‍රචන්්ඩත්වය ඉස්මතු කරනු ලබන්නේ නිවස තුළ ඉන්න එක්කෝ බිරිඳගින්. එක්කො දරුවන්ගින්. එමන පවුලේ අනෙකුත් සාමාජිකයන්ගෙන් තමයිඒ ආවේග. ්‍රකෝපකාරී බව ඉස්ු මතු කර. ද මේක නිසා අද වෙනකොට ලංකාවේ සමහර පවුල්වල සැමියගේ පහරදීම නිසා මේරටේ දෛනිකව බිරින්දෑවරු මොනතරං දරුණු පහරදීමල ලක්වෙලා රෝහල් ගත වෙනවද. හැබයි ඔුන් රෝහල්ට ගිහිල කියන්නේ වෙන දෙයක් බොරුවක් කියන්න. ඒවගේ ඇතැම් සැමියන්ගේ දරුණු ප්‍රහාර නිසා මියදන බිරිින්දෑවරු මේරටේ ඕන තරංගඉන්න. එවගේම හැන්දෑ වෙනකොට අපේ මේ සොඳුරුයි කියෙන සොඳුරු කැදැල්ල කියන නිවෙස තුළ සැමිය ගෙදරට එනකොට දරුවන් ඇඳංගට රිංගන. දරුවන් එහාට මෙහාට කියලා සැඟවෙන. එවගේ බිරිද බොහොම බයිෙන් බියෙන් තැතිගැනීමෙන් සිටින අත්තර පත්වෙලා තියෙනවා. මොකද ඇතැම්විට දරු ප්‍රහාරවලට එක දව සක් නෙමි. දෛනිකව මූුණ දෙන කාන්තාව මේරට ඉන්න. අපි ඇත ගම් දරවුවලට ගියම් පස්සේ හැමදාම කනෝබනෝ වගේම දෛනිකව දරුව ප්‍රහාරවර ලක්වෙන බිරිින්ද අවරු මෙරට ඉන්න. හැබැයි ලේවැගිරීම් වෙන. අතබය කැඩීම් වෙනෝ. බේත්තයත් ගන්න හැබැයි ඒ පිටදර ස්මතු කරන්නේ නෑ. ඒි තේරුන්ගත යුතු දෙයක්. ඒවගේ දරුවෝ දැවන්තලෙස ප්‍රචන්්ඩකාරරි ස්භාාවට පත් වන දරුවන්ට නොයක් වද හිංසා පැමිණිනවා. හැබයි ඒවා රෝහල් කරා ගියත් ඉස්මතු කරන්න වෙන විදිිය කියන්න වෙන දෙයක්. ඒවගේ දරුණු ලිංගික වද හිංසා නිවෙේස් ඇතුළ සිද්ධ වෙනවා. හැබැයි ඒ එලියටේ යන්නේ නේ සමහර වැඩි හිටියන්ට දරුණු ප්‍රාරලට ලක්වුණ සිද්ධ වෙන. ැයි ෙලිට යන්නේ නහ. එවගේම හැමදාම මානසික වදවේදනා විඳන කාන්තාව මෙරටයින්න. දරුණු මානසික වදවේදනාට විඳන. විවිධ හේතුසාධ අරම්භයා දැවන්ත මානසික බිඳවැටී තිබෙන. යම් අඩුවක් අරගෙන බිරිිදර සිදවෙච්ච ඕ සැමියර සිදවෙේච්ච යම් දෙයක් නිර්ණායක කරගෙන ඒ ඔස්සේ සෑම දේකදීම ඒ අරඹයා දොස් කියන. ඒ අරම බයිනඒවගේ විවිධදවල් මානසික වද හිංසන ලක් කරනවා. ඒවා යුසාගත නොහැකි උදවිය ඇතැම් විට සිවිදි නසා ගැනීම පවා සිද්ධ වන මේත් ගහස්ත ප්‍රචන්් ටත්තය. ඒවගේම වාචිකව ගත්තොත් එහම අපි දන්නෝ ඇතැම් නිවෙස්වොල සන්ධාකාලය වෙනකොට ඇහන වචන ටික එකදිකට බැනගරෙන ආකාරය දරුවන් ගන තන දොස් කියන විදිිය ඒවක නොයක් න එක. පරජනාාත්මකව දෙන වචන ඒ අරා දරුණෝ වාචික හිංසනියට ලක්වෙනවා. දැ මේවා ලාංකික ඔබට අමුතුුවෙන් කියන්න ඕනු දේවල් නෙමින්. සාරීරිකවත් මානසිකවත් වාචිකවත් නිවෙස් ඇතුළති සිදවන්නාවූ ක්‍රියාවලිය බොහොම දරුණුයි. එ යතයි ප්‍රචන්්ඩත්වේ කියන්. සමහල්ලාවට ගෙදරක ඉන්න සැමියයි බිරිඳයි. එක වාහනේ ගියට කතා කරන්නන්නේනේ. සොහදත්වයක් නෑ. එවගේ ඇතම්විට තමන්ගේ රිය තුළ ප්‍රහාරෝලට ලක්වන අවස්ථා තියනවා. සමහරට කඩසාප්පොල්ට ගියාට පස්සේ, එතන දී ඇතිවෙන පුංචි කතාබා නිසා සියලු දෙනා බලාංිදිීද්දී දරුණු ප්‍රහාාරෝල්ට ලක්වෙනවා. එවගේම උත්සවයකට ගියත් දෙන්න දෙපැත්තේ වාල්ල ඉන්න කතාපා කරන්නේනේ. නිවස තුළ හිටියට එක නිවසක් තුළ එක කාම්මරයක් තුළ හිටියට දෙන්න දෙපැත්තට වෙන්ඩිදා ගන්නවා කතාබහක් නෑ ඇසුරක්නය දරුවන් හරා තමයි පනූඩියවන් පොඩිතේ වරදින්න බෑ ගෙදර ඩුමුටුටික පොඩි කරනවා. එවගේම නොවෙක් විලාප දෙෙන්නේ ප්‍රශ්න ගොඩක් මැද ජීවත්තයන. අවට විසියන්ට එල බේරන්න බෑ ඔවන් බේරන්න ගවත් ඔවුන්ට කරලු ගඩක් වෙනවා. දැන් මේවා තමයි ගරහස්ථ ප්‍රචන්්ඩත්තේ ස්වභාවය ලංකාවේ තියෙන එතකට මේවාර නීතිය යන්න ඇත්තේ ඊ ලංකාවේ. මේ වාරා නීතිර ගියොත් බරපතල ගැඩලු ගොඩක් සිද්ධ වෙන. අපි ඇත්තම කතා කළොත් අපේ රටේ සැමියන්හර සිදුවන්න වු පීඩාවලට බිරිදඇවරු පොලිසි කිියොත් අපේ රටේ පවුල්ලොලන සැමිියෝ කීදාහක් සිරගත වෙන්න වෙයිද කෙනෙක අපට හිතාගන්න බෑ. තොර අපි මෙතන් සැමියන් විතරක් නෙවේ සමහර බිරිදෑවරුන්ගේ වාචික මානසික පීඩා කෙනෙක්වා සැමියන්ට දනුට සිති අවස්ථ අප දැල තිය. එවගේම බිරිඳකින් දරුවන්ට සිදුවන්නාවූ පීටනය නොයෙක්ල සොි දකල තියනවා. තර මේවා පොලිස්සිර නොයන්නේ නීතර නොයන්නේ අපේ රට බෞද්ධ දහමත් එක්ක අකුත් ආගම්මොල ඉගැන්ුවෙන් එක පවුලක් සුරකින්න ඌමනාව තියනවා. අපි දන්නව සමහර ගම්මොල අම්මල කියනවා සැමියගෙන් ගුටිකාල ගුටිකාලා අතබය කැඩිලා කොච්චර ඊටියත් කියන ොක්ද. රුවට දරුවනේ මං උඹල නිසා තමයි මේ ඉන්නේ. ඔල නැත්තම මොනවාරි කාල මැරිලා. ඔබල නැත්තම මේ ජීවිතේ අත්තල දාල ගිහිල්ල. මං එක දමළගහල යනෝ. බල නිසාතමන් මේ ඉන්නේ. අන්නේ විශේසත්ය ලංකා වෙතියනවා. පවුලක් රැකගැනීමට පුදුමාකාර ලෙස විහේසනො ගුටිකාගෙන දරුණු ප්‍රතිවිපාගොඩ මුණ දෙමින් පවුලක් සුරකින්න විශාල ප්‍රයත්නයක් දරනෝ. තොර ඒක තමයි ප්‍රදගත්ම කාරණාවක් මේකදී. නොක තමයි හස්ත ප්‍රචන්්ඩත්වය මොකක්දකින අපි තේරුම් ගන්නඕන. දැ මේ වගේ තත්ත්වයට. ගෘහස්ථ ප්‍රචන්්ඩත්වය ඇතිවෙන්නේ යයි. අපි තේරුම් ගත යුතු දෙයක්. මේ තරම් දරුණු විදියට රහස්ථ ප්‍රචන්්ඩත්යකින එක සිද්ධ වෙන්නේ ඇයි. අපි ඒක තමයි මේ දී වැඩි වස්සේ ම අවදානය ලක් කල යුතු වැදගත්මදේ. දැන්ඕකං මම දකින විදිට පළවෙනි කරුණ තමයි ආර්ථික ගැටලු. දවට තේරුම් ගඩපුළුවන් මේ සුන්දර හවුල්කාර වාසනාවන්ත ජීවිතය පවුල කැදැල්ල යම් ආවේගය මුල් කරගත්ත ප්‍රචන්්ඩත්වය මුල්රගත්ත හිංසනට ලක්වෙන්නේ. ප්‍රශ්නෝට ලක්වෙලා සුනු විසුණු වෙලා යන්න. බලපාන ඒතුසාධ අතර, එක හේතුවක් තමයි ූලිකම හේතුවක් තමයි ආර්ථික සාධකය. අපි දන්නවා වර්තමානය වෙනවිට දෙදස් විශේක වෙනවිට ලෝකේ තියන ස්වභාවය අනුව ආර්ථිකය ප්‍රධාන සාධකය බෝඩ පත්වෙලා තියෙනවා. මිලමුදන මත තමයි ජීවිතයේ සෑම දෙයක්ම තීරණය වෙන. තොඩ ිලමුදල් නැති වෙනකොට අපට චිතහා ූමනා ඉටුකරගන්න බැරි වෙනවා. අප්‍ර තින ප්‍රශ්න විසඳගන්න බැරි වෙනවා. ඒ අරා මානසික වදවේදනාවට පත්වෙන. හිතින් හිතන්න පොටන්ගන්න. එතකොට හුගේ හිතතුවට ආවේගේන. ප්‍රශ්න ඇමතු වෙන. ගැටලු ඇති වෙන. ප්‍රෝධය පාල වෙන. තරයි ඒවත් එක්ක නිවසතුලට ගියාට පස්සේ යමක් කතා කරනකොට. යමක් කියනකොට ට රුස්ස ඇති ගති ඇති වෙන. ඒ අරහා ප්‍රච්ඩත්වය නිවස තුළදී ඉස්මතු වෙනම්.සා ආර්ථික පසුබිම ආර්ථික තත්ත්ේ බලපෑම ගොඩක් වෙලාවට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට හේතු වෙනම්. දැම ඔබදන්නවා ලංකාවගේ රටක අපේ සංස්කෘතියක්ත් එක්ක අතීතයන්දල පවතින්නේ නිවසක ආර්ථික ඔයන්නේ ආර්ථිකර මුල්ලවෙන්නේ ගෙදරකිඉන්න සැමියම්. තර ලංකාවේ ලෝකයේ රටවල් අතරින් ලංකාවගේ රටවල් බිරිින්දෑවරු ආර්ථික යාන්ත්‍රණයට දායකත්වය දෙනව නමුතර පොදුවේ ගත්ත්‍ර පස්සේ සැමියන්තරන්නේ. බිරිින්දෑඇවරු ගෙදරයිඉන්නේ. තුොර සැමිය තමයි ආර්ථික ්‍යන්ත්‍රණයට ක්‍රියාවලට නිරතු වෙලාහින. එතින්දි ඔහුගේ හිතට පීදනය වැඩි මුදලුත්ක පීඩනය වැඩි. ත පීඩනය වැඩිනකොට ඒව නිවසතු ලදි ගැටුලු ඇතිේ නමුොද නිවසසියන්ට අවශ්‍යජා. ස්තු කරගන්න නොන වන. මුොදල් අවශ්‍ය වේනවා. එඒවගේ අනකුද්දේවල් සම්පාධනය කරන්න ඕන. ඉතුන නිසිපරිදි ආර්ථිකය නොමැතිවෙනොට අන්න අර්බුද ගැටුම් ඇති වෙන. අපි දනුදැන් යේ ගම්මොලට ගියම් පස්සේ. එවගේම නාගිරික බදවනත් මොනතරං ආර්ථිකය මුල් කරගෙන පවුල් ඇතුළේ අරබුද පැරණ ගෙනවද ගෙනක. එන උප තේරුන්ගන්න ගරහස්ථ ප්‍රජන්්ඩත්වයක් ඇතිවෙන්න උද්ගතවෙන්න බලපාන එක සාධකයක් තමයි ආර්ථික ගැටලු. තොට අපිට හොඳ ආර්ථිකයක් තියන්න ඕන ජීවත්වීම යම් ක්‍රමවේදයක් තිී ොන එක බිඳවැටනු විට අනික් කිසි දෙයක් සීහට එන්නේ නෑ. සමට ආදරය මතක් වෙන්නේ. අන්න ඕන්න අවබෝධය මතක් වෙන්න. එවගේම අනෙකුත් කිසිම දෙයක් මදක් වෙන්නේ. ඕ! රාත්‍රීකාල් නිදාගන්නේ හට දවස් තියන දේවල් ෂ්ට කරගන්නේ කොහොමද කියලා. නටි ගවාගන්නේ කොහොමද. ඉ පොලියම ගෙවන්නේ කොහොමද. පිවන්නේ කොමද තුර ිල්ගවන්නේ කොමද දරුවන්ඩ වචදේවල් අරදන්නේෙ කොහොමද. තර ඒ තුළ පොඩි වචනය ඇති පොඩිදේ ඇති ප්‍රචණ්ඩකාරී දේවල් සිද්ධවෙන්. තර අපි මේ හර ගොඩක් දේවල්ලොට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ සාධකය තමයි මද්‍රවවය වලට ඇබබැහිවීමසා පුරුදවීම අරා ඇතිවන දරුණුකේදවාචකය. දැ මමකිවා පළවිනියක ආර්ථික සාධකය දෙවනික තමයි. මද්‍රව්විය භාවිතය නිසා ඇතිවන්නාව් බරපතල ගැටලෝ. දැන් නිවෙස් ඇතුළේ මද්‍රව්විය භාවිතය නිසා එක්කොපියයා එමනතං වැඩිහිටි දරුවෝ පවුල තුළ ඉන්න අනෙකු සාමාජිකයෝ වර්තමානයේනං දැන් වර්ධනය වීක එනවිදියට කාන්තාව පවා. දැම්මි මත්තුවදුරට ගොදුරු වෙලා තිබෙන. දැන් ලෝකයේ රටවල් අතරින් අපි දන්නවා චීනය. ලක ඩිම ජනගානනි රටවල්, රුසියාාව ඇමරිකාව ඉන්දියාවගේ රටවල්. හැබැයි ලෝකයේ වැඩිම මද්‍රව්‍ය පාවිච්ික රටවල් අතරින් හතර ස්ථාන ඉමිවැනි ලංකාවට. ලෝකයේ වැඩිම මද්‍රව්‍යවාාවිටක රටවල්ලලින් හතර ස්ථාන ඉමනි ලංකාවට. තුොර අපට ඒක යම් නිගමට එන පුළුවන් මේ මද්‍රව්වයකින එක මොනතරං උරස්ත ප්‍රචන්්ඩත්වයට සාධක වෙනවද කියලා. එවගේ ද මද්‍රවයේ ාවිතය ගනට වර්තමානයේ දීමක දරුණු පැත්තර හිල තියන. හැදෙන පරම්පරාව ඉඳලා මත්ලෝලිින් වෙනකොට. එවගේමත් තාරුණනයට පත්වනට මත් ලෝලිින් වෙනකොට වර්තමානය තින විධ මද්‍රවය වර්ග. දරුණු මද්‍රවිය වර්ග තියන. එව නම්වසින් කියන්න අවශවෙනි නහේ. දරුණු මද්‍රවී වර්ග තියනවා. තුර නීති විරෝධී ඒව තියෙනවා. දැ මේවා භාවිතයට පුරුදුවීම ඒක මහා දරුණු ඇබ්බැහිවීමක් බොඩ පත්වෙනවා. එ නැතුව බැරි බට පත්තනවා. දැන් එවැනි පිරිස් නිවස තුළ ඉන්නකොට ඔවුන් හිතන්නේ ඔවුන්ගේ පවුල තුළතින බිරිඳ ගැන නෙමි. දරුවගැර නෙමි. ගෙදරතින් අඩු පාඩුකම් ැ නෙමි. ඔවුන් ටෝනවෙන්නේ තමන්ගේ මද්‍රව්විය භාවිත කරන්න කොහොමහරේ. ඒ වෙනුවෙන් සමහල්ලාට ගෙදර ඉන්න දරුවගේ පංචායුදේ විකුල්ල ගන්න පුළුවන්. බිරිඳගේ කණකරාභරණ විකුල්ලා බොන්න පුළුව. ැතින ඩු ට් ිකුන්ල මගේ මද්‍රපාච ගන පුලුවන් දැන් ඒක පිතරක් නෙමිනි. ඔබ දන්නවද දෙවුන්දර තුඩුවේදන පෙහිතුර තුඩුව දක්වාම මද්‍රව්්‍ය භාවිත කරන ගෙවල් අභ්‍යන්තරය තුළ තිබෙන්නේ යුධබිටියක් වගේ දරුණු කේදවාචි. බීලගියම්ප සමාට තිරිසං සත්තු වගේ ඇැසල්ල තැන්තිනො. වටපිටාවේ කෙනෙකුට ජීවත්වන ැරිතරම් වාතාාවරනයක් උදාබෙනවා. දරුණු ප්‍රාරෝවල්ට බිරිදරු ක්විෙන. එවගේ දරුව දරුණු ප්‍රහාරුවට ලක්වෙනවා. එවගේ ඇතැම්විට ලිංගික අතරයන පවා දරුව පත්වනෝ. ගෙවල් මහා දැවන්ත විනාසකර ගිනිතියන තත්ත්්‍රපවා පත් වන. තොර ඒ ඇතුළට සිද්ධ වෙන බරපතල ක්‍රියාකාරකං බෞතරයක්තිනවා. තො ගෙදර අඩුපාඩුකන් ගොඩක් වන. දරුවන්ට පාසල්ල යන්න විදික්නේ. පොතපතනය ඇතුමනේ. එවගේ නිවසතුළ අඩුමතර ආරපාන වත්න. ඒ ගෙනීම කිසි ොමනාවක්නේ සමහාට ඇතැම් මද්‍රව්යෝලට ඇැබැහි වෙච්ච තරුණ පිරිස් තමන්ගේ බිරිඳ ගෙදර තනින් දරුවෝ තනින් ඒගන හිතන්නේ. මුළු කාලෙම යොදන්නේ මද්‍රවී එවීම කාරීවල මෙ වවර්තමාන දකින දෙයක්. මේ අලුතයෙන් විවාවෙෙන තරුණ පවුල්ලොල පවා අපි දැකල තින දෙයක්. සුන්දර තරුණ ජීවිතය අවසානී ප්‍රචන්්ඩත්වයට කිහිල්ලා නතරවෙන්නේ. බන්දරාගාරය තුළේ සිරගවල් තුො අතරවෙන්නේ තුොරට තමන්ගේ බිරිඳදර සමට දරුවෙක් ලැබෙන කුසතුල ඉන්න. දරුව ල වෙල දවස් දෙක තුනයි. මාසේ දෙකයි. හැබයි සැමිය ඉන්නේ සිරකිවල්ලොල. එවැනි ගෙවල්ලොල දරුන් ලෙස ප්‍රචන්්ඩත් ඉස්මතු වෙන. හවුන් දන්නෑ මොකක්ද කරන්න කියලා. දැම් මම මෑතකාලේ ඉත්තරා අතනක දැක්කා පුවත්පතක තියෙනවා. එතරා ගමක විවාවෙලා මාස නමයක් යනකොට සැමියා දරුණු මදදරවී වර්ගයකට පුරුදුනෝ තරුණය. දරුණු මදරවී වර්ගට පුරුදු වෙලා ඔහුවේක දිගට පවත්වාගනය නොත්. බිරිඳර දරුවෙක් ලැබෙන මාස නමේ. හැබැයි දවසක් බිරිඳ කිවූ වචනයකට ආවේග සහ ප්‍රචන්්ඩාත්වය ගත්ත සැමියන් දරුණු ලෙස බිරිඳර පහරදීලා අ කුසතුළ නැගල බඩඋඩට නැගලා පාගෙනවා. ඒතුලදී දරුවත් දෙදෙනවා මිය ගිහිල්ලා. දැම් දරුගේේදවදෙන් අපි ඔය කතාගනක්ක දෙයක් විතරයි. මේ ලංකාව තුළ මොනතරං බේබදුකම අර මද්‍රවභාවිතර මොනතරං කේදවාචකතිය නොද. සමාට දෙන ප්‍රහාරදිීන් ඉවසන්න බැරුව නැවතර පවෞල් ජීවි තත්තල් ලා බිරිද අරු ෙර යනවා. දරුවොත්ක ගෙතර යනවා. තො ඒගෙවල්ලකින් ඉන්න දෙෙන්නේනෑ. බීලවිල් අපි දන්නවාම්. මඇතකාලමිවක් කිවී ුතුමයි. එත්තරා නිවස්සක සැමියගේ දරුණු ප්‍රචන්ටකාරී ස්වභාව නිසා ඉවසන්න බැරි නිසා එත්තරා මවක් තමාගේ දරුව රැගෙන තමාගේ මහාකෙදරටය නවා. දිනක් සවස්කාලෙදී සැමිය දරුණු මද්‍යව භාවිත කරලා තමන්ගේ බිනිද හළගාවට නානකාට පස්සේ. දරුල් ලෙස ප්‍රහාරගාලා නිරවස්ත්‍රව ආරදිගේ ඇදන්. එතොට අපි දන්න නිවසින් පරිබාහිරව සිද්දධ වුණේ. ඒ බේබදුකමත් එක මද්‍රවියත් එක්ක දරුන්ලෙස මේ වහස්ථ ප්‍රචන්්ඩත්වය ලංකායි සිද්ධ වෙනවා. දැම්මි දන ගම්වල තියන නීතිවිරෝධී මද්‍රවිය තිරුණ. ගම්වල නීතිවිරෝධී මද්‍රවිය සමග අපේ පුද්ජලයක දරු ලෙසපුර දවෙලා තිබෙනවා. උදේ පාන්ත්‍ර නැකරු ගමන් මද්‍රවිය මයි කුස පුරුවග. ලට මද්‍රමින්ත කුසපුරෝගන් රාත්‍රය ඇඳ වෙනකට මද්‍රමින්තය කුසුපුරෝගන් දවස තුනාමින බිහිලා කිසිම රැකයාාවට යන්නේනේ රඩු සරුවල් කර ගනිමින්. මහා දුගොන්නක් මදතමයි ඒ පෞල්ජී විතගත කර. බිරිද කංචි දරුවදාලා ගෙවල්ගන්න රැකයාය ඔල්ටයනවා. ඒවගේම නොවෙෙක් වැඩපල ඔලටයන කීයක්ක් කර හයා කරන මුදල කඩා වඩාගන්නෝ සැමියා බන්න දුන්න ඇත්තම් ප්‍රහානො දෙනවා මේවා අපි කතා කලොත් තහෙම බීමත්කමත් එක් මද්‍රවය භාවිතයක් එක්ක මොනතරන් දරුණු කේදවාචක තියද කියලා. තවත්ැන අේ කතාකන කොහත්ත ප ජණඩාතය ොේ ේතු නිසාද කියලා. තවත්තනක මංතා හොඳර දන්නවා. එත්තරා පොතෙක් දරුුණ ලෙස වර්මානය අපිතා කන මද්‍රවකට හැබැහි වෙලා පුරුදු වෙලා. ඔ හැමදාම අම්මඩයිතාත්තරයි ගහල දොස් කියල දරුණු ප්‍රහාරෝ ලක්කතා මුදල්ගල් දදුන්නත් ෙතරන බඩුට කුඩුර. ම ආතර හන බිමදාගන ගාන. තො අම්ම තාතා නයවෙලා හරි ඔහෙ හරි දරුවට සල්ලික නදනවා. එ මද්‍යර අයු භාවිත කර. තො මේව තමයි ගෘහස්ත තුළ තියෙන දරුණු ප්‍රචන්්ඩකාරය ස්වභාවය අපි මේත් තේරුම් ගත යුතුයි මෙ මේ තේරුම් ගත අපට මේ ග්‍රහස්ත පචන්්ඩත්වට පිලියක් යොදන්න පුළුවන් වෙනවා. අපි බද්ධමත්ලෙ සටතුුතු කොත් විතරයි මේක විසු මක්කට ඔයන්න ොුවන් වන. දන පලවිික කිවමගක්ද ආර්ථික සාධකය දෙවිික මංකුවමක්ද. නිවෙස් තුල තිය එවගේම සැමියන් තුළ තියෙන මද්‍රව්්‍ය භාවිතය. දැන් අපි එක 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 කතාගන්නකට තවගක් තමයි පෞර්ෂ අපවර්ධනය. දැමි මේක හොඳට තේරුම් ගන්නඕන පෞරෂ අපවර්ධනය. ගුවස්ථ ්‍රජණ්ඩත්තිය ඇතිවෙන බලපාන අවස්සාධකයක් තමයි පෞර්ෂ අපවර්ධනය. පෞරක්ෂ අපවර්ධනය කළ කියන්නේක විශේෂ දෙයක්. දැන් ඔය ආදරය කරන උදවිය ආදරේ කන පින්වතා හෝ පින්වතිය. ආදරය කරනකට, බොහොම ඇතින් ඉන්නවා නිවසින් ඇත්ත ඉන්දර්ගෙන ආදරයකන ටි සුන්දරයි. බොම සෞුන්දරය ආත්මකයි බොම සුන්දර අපි දකිනි බොහොම විශසතුරු ලෙ ලෙස දකිීනෙ. ජීවිතේ බොහොම සතුරු දෙයක් ලෙස දකින. එතුට කලබලනේ ඒවගේ ප්‍රචන්්ඩ ස්වභාවයක් නේ බොහොම විවසන සුළුයි තැන්පත් ගතිය යුක්තයි. හැබැයි විවාවෙලා ටිකකාලයක් යනකට ටික දවක් යනකොට. අන්න එක පාඩ ප්‍රචන්්ඩ ස්වභා විස්මතු වෙනවා. රුස්සන් නැතිගති ඇතිවෙනවා. අවුවෙනදේ දමල වහන පොළවේ. බිරිඳර පහර දෙනවා. එවගේම සමහරලාට අහිංස ලෙස හිටපු බිරිද දරුණු වාචික හිංසය ලක්කන පත්වෙනවා. එවගේ දරු ලෙස මානසික පීරය ලක් කරනො සැමියව. ද මේමට හේතුව අපි තේරුම් ගති යතු ඔය විශේසයෙන්ම පවුල් ජීවිත තුළ දෙමවපියොමි අවධාන ගන්න ඕන. එකක් තමයි. නිවෙස් තුළ දෙමව්පියන් ර්ඩු සරුවල් කරනකොට, දරුණු වා ප්‍රහාර ඇති කරගන්නකොට. දරුණු ප්‍රච්කාරය ස්වභා විස්මතුන් පුංචි දරුවගේ මනසරෝක බලපානු. පුංචි දරුවගේ ජීවිතරෝක ඇතුළත් වෙන. පුංි දරුවගේ ඔලුවට ඕක දැන්පත්වෙන. ඒත් තිවිල තිවිීල පසුකාලී නවාන පවෞර්ෂ පවර්ධනය කළ ගනේ තම ගාති යතා ස්වභාාව ස්මතු වෙනවා. ඒ අරා අන ප්‍රජන්්ටත්යේ නොහිත විදිර අපි කියනවේ මම හිතුනෑ ඔබ මේ වගේ කෙනෙක් කියලා. දරුණු කෙනෙක් ලම කවද තුරු තෙරුන්නේ දරුුණ නෑ. ට හේතු තියෙනවා. ඒතු සාධකති නවා. නිවෙස්තුල පුංචිකාලේ දරුවන්ට දැන්නදේ දරුව ඇස්වොලින් දකිනදේ කංවලින් අහනදය හදවතර දැනදේ ජීවිතයේ පසුකාලීනො කොයිවිලාකාරේ ප්‍රබලෙස බලපනු. දැ ප තේරුන් අද්‍යයා ම ගෘහස්ත ප්‍ර ණඩත්වයේේ හොම දැති වෙන්නේ කියලා. දැං ඊළං කාරණාවතමයි ලිංගිකත්වය කියන සාධකය. රහත්ත පජන්ඩත්වර බරපතර ලෙස බලපාන සිද්ධියක්. දැන් ලංකාව වෙනම සංස්කෘතියක් තියෙන රටක් නිසා මේ ලිංගිකත්වය පිළිබඳව එලිපිට කතා කන මාතෘකාවක් නෙමි. ලිංගිකත්වය කෙනෙක ඉස්මතු කරන දෙයක් නෙමි ඒ බොහොම ලැජ්්‍ය බයත් එක්ක සැඟ වෙලා තිබෙන ක්‍රියාවලයක් ලෙස සමාජයතු ස්මතු වෙලා තිබෙනවා. හැබැයි ඒකත් එක තමයි ඔය ගරහත්ත පච්ඩත්වය අපි නොහිතුවට. ඉියටාව වෙන තුනාට දැනගත්තෙන තුනාට ගොඩක් ප්‍රශ්ව වට මූලික හේතුවක් තමයි මේ ලිංගිකත්වයකන එක පරපදල ගැඩුවක් රහත්ත පච්ඩත්වය ඇතුට. විවාවෙලා ටිකදිනක් යනකොට. තමන්ගේ තුළතිමින හැගීම් පොට්ට පොඩ වෙනස් වෙනකොට. තමන්ගේ බිරිඳ සාමාන්‍ය වෙනකොට තමන්ගේ සැමිය සාමාන්‍ය වෙනකොට. මොකද එකම නිවසක් තුළ ඉන්නකට යම් යම් විධ වෙනස්කම් දකින්න පුළුවන්. ඒකම දරුවක් ලබුණන ම් පස්සේ දරු දෙතුන්දෙ ැබුණන එම් පස්සේ තොර වෙනස්වවෙෙන්න්න පුළුවන් ගොඩක් දේවල්. තොර ලංගිත්වයේේ සම්බන්ධින් බරපතල ගැඩලු ලංකාාතුළ තිබෙනවා. සමර ඇය එක නිවසතුළ හිටියට කිසිම ලංගික ඇසුරක් පවත් වන්නේ ලිංගිකත්වයක් ඒ ඉතරන නිස්මතු වෙන්නේ අන්‍යෝන සතුරක් ලබන්නේනේ. තොර ඒක දරුණු මානසික පීඩාවන ලක්වන සාධකයක්. දරුණු මානසික පීඩාවන ලක්න සාධකයක් සමහර නිවස්වල. නීතියෙන් විවාහවෙන. ද නීතියෙන් විවාවෙලා හබයි දෙන්නගේ ඇසුරක් පවත්තන්නේ ද ඔබ පුදම වෙන්න පුළුවන් සමහරලාට මේවා. තොට ලිංගිකත්වය වෙනදයකට යොමුවෙලා තින පුළුවන්. සමාරය එක දේක යොමල පුළන් තවත්යි තවදයට යොමලායින්න පුළුවන් ොර ලිංිත්වය සබන්ධයෙන් ඔටුම් බේ තුළ දරුණ කේදවාචක තියෙන. අපි මෙ කතා කළ යුතු මේකෙද. සමාරය පිරිම ඒව ස්ත්‍රීෙන් සල්ලිගිත්තෙ යොමවෙලා තින ගෙතර බිනි දක්කින්න. මේවත් ලිගි ගැසුරක් පවතිඉන්නේ ද මේ බරපතල ගැටලුවක්. අපි නොපෙන්වාට නොකිව්වට පවුල් කැඩීපිදී යන්න වෙන සමඳතා ඇතිවෙන්න.ඒගේ වෙන දේවල්ට පුොරුදු වෙන්න. බරපතර ලෙස තේරුම් ගතුදයත් මේ ලිගිකත්වය. ලංකාවේ පවුල් තුළ ගෘහස්ත තුළ සැමියා හෝ බිරිඳ. ලිංගිකත්වය පිළිබඳව මන අවබෝධයක්නෑ. අන්නඕනය පැඳදියාවගේ සම්බන්ධන්නේ සාකච්ඡාමය භාවයක්නේ එතුළින් සම්තෘප්තිමත් භාවේනේ එක්කෙනෙක් සතුරු අනිකා අසතුරු වෙන. ො දෙදිනාගේ සම සතෘ්තිදත්වය කියෙනක නෑ. තුොර ඒහර මානසික බිඳ වැටියින් ඇතුවෙන. එක්ක සැමියපාවනෙන එක්ක බිරිඳ දෙපාාවෙන. ඒර ගට ඇතුවෙන ළ රාත්‍රිකාේ ගටන ඇතුවෙන පුළුවන්. ප්‍රහහාර වවලට රක්වෙන පුළුවන්. මානසික දරුන් ලෙස වාචිකව මානසික හිරයට ලක්වෙන පුළුවන් දැන් මේ අපි තේරුම්ගතු දේවල්. ර මේක තවත් පැතිකටවල්තින. ලිංගිත්ය ඇතැම් බුද්ජලයෝ විකාර විදියට පුරුදුුවවෙච්ච ක්‍රමවේද එවගේම කෙනෙකුට දරාගත නොහැකි දරුණු ලිංගික ක්‍රියාවලියට යොමු වීම අරහා ඒ අර පෞතුර ප්‍රචන්ඩකාරී ස්වභාව ඉස්මතු වෙනවා. අපි තේරුම් ගතයුතු දේවල් මේවා. සමහර ආගම්මල විවා වනාට පස්සේ දෙද කැඳවල ඔවුන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ ගේඒ පිඳව සාකච්ඡා කරන උප දෙෙස් දෙනො අතා කරනවා. ො ඒ සාධකය ගැන පදන්න එක මූලික සාධකයක්. මිනිසුන්ගේ ජීවිතය තිය මූලික සාධකයක්තම ලිංගිකත් ය කෙනෙක. ඒක පිදවැටීම තමයි බරපල ලෙස ෙවල්ල අබුද ඇතිවන්නේ. ගෙදරයින්න බිරිඳත් සැමියත්මික දෙන්න තරුම් ගන්න හොඳද. දෙන්නම තේරුම් ගත්තු අබි ගතා කරනොය වෙනදදේ වල්කිනේවා පරිබාහිරරෝ ගමන්ගනව කෙනෙක ගොඩක් අඩුවෙනෝ. අපි මේ හරියට තේරුම් ගත දවසට. මොකද එක්නෙනෙක් සතුර නනිීත්‍යක අසතුර වෙන. එකක්කන කු උමනා ජනතිකට උමනානෑ එකක්කනෙක් දරනුවතන මේක් කරගෙනෙක්කෝ බේබදුමින් ඇවිල්ලා. තර කිසිම පිරිසිුතුකමක් නෑ කිසිම ක්‍රමවේදයක් නෑ. කිසිම ආදරයක් ඒ තුළනෑ. ඒතුළතිනෙ ප්‍රජ්ඩක් භාවය ඒතුළතියනේ දරුණු බියගතිය. මේව තම අර ආදරය තුළ ලිංගිකත්වය මිත්‍ර නොවෙනකොට සතුරක් නොලබනගොඩ එතන යම්මාආකාරේ පිඩාකාර සවබාය ඇතිවනන්න පුළුව. රුණු ේදවාච ඇවෙන පුලුවන්. තොර ලංකාව තුළ මේවා හංගගෙන ඉන්න. මේවට උපදෙස් ගඩෑ. තුො අපිට සමහල්ලාවට කියාගෙන බැරි දේවල් තියෙන. දැයිව තමයි සමහර නිවෙෙස්වල සමහර පිරිමින් නතං සැමියන් වෙන දේවල්ට පොරුදු වෙලා තමන්ගේ බිරිඳ සමඟ වර්ෂ ගරනාවක්ක නගං එකට ඉන්නේන. දරුහදන්නේනෑ. ත මේවා දරුන් ලෙස තිබෙන දේවල්. ත්‍රවම් මනසිං විදෝ විදෝ ඉන්න. සතුටක් නෑ නිවස තුළ. පිීතියක්නෑ නිස තුළ අනන්ගේ ජීවිත පිළිබඳ බන්නකොට තමනතින් මාර්සක දුකක්. ො ඒ තුළින් අන පීඩාකාරී ස්වභාවයන් කිෙනෙක අපි දරු ලෙස තේරුම් ගන්න නො. තොර මේකන ගොඩක් කතා කන්න ඕන්නෑ නමුත් ඔබ තේරුම් ගන්න ලිංගිකත් ඒකන මිනිසාගේ මූලික සාධකයක්. නිසුන්ගේ අවශදාන මූලික සාධකයක් ඒක බිඳ වැටෙනකොට ඒතුයි යම් යම් ගැටලු ඇති වෙනකොට අන්‍යෝන අවෝ යවතිනකො ඒ පි නොදන්නක්කම. අවබෝධයෙන් තොරකම අන්න ප්‍රබල ගැටලු ඇතුවීමට හේතුවක් වෙනවා. ඊළං සාධකය තමයි අනියන් සමඳතා. ප්‍රචන්්ඩත්ය ගෘහත්ත ප්‍රචණ්ඩත්වය ඇතිවෙන්න බලපාන ඊළඟ සාධකය තමයි අනියං සමඳතා කියනෙක්. දැ අද මේ වෙනකට ගත්තොත් අනියං සමඳතාව කියනෙක් බරපතල ලෙසම වර්තමාන සමාජය තිබෙන දෙයක්. වර්තමාල සමාජයේ බරපතල සතියන් දෙයක්. මුදමින්. එක්ක සැමියට වෙන කෙනෙක් ඉන්න බිරිඳර වෙන කෙනෙක් ඉන්න මේවා ප්‍රසිද්ධිය කරන ඇතම් මර්රහසේ කරනු තුර සමාට එක්නා දෙන්න නෙම දෙතුන් දෙෙන ඉන්න පුළුවන්. තුර කීප දෙය ඇසුරු කරන්න පුළුවන් දැම් මේවගේ බිරිඳ නොසලකාරන්න පුුවන් සැමිය නොසලකාරන්න පුලුවන් දැ මේවා කෙනෙ සමාජය තුළ වැඩි වස්සෙන් අපි කතා පහර ලක් කරන දෙයක්. අපි එලිර පහල බැස්සර පාසුර බලාාගන්න පුළුවන්. සමාරතැන්වල අපි දකින්න පුළුවන්. ම නි ුත් ීවත්න ිරිඳ වැින ුත්ත ජීවත්ත ම දෙන්න එක ගෙතර ඉන්නේ. දෙන්න එක ගෙතර ීටයට සමිය බිරිඳ ආදරයනෑ. බිරිද සැමියට ආදරේනෑ හැයි එක ගෙතර ඉන්නේ. හැයි සැමියා වෙනකරුට ආදරයක්න්න එතන වීදංක නනිත මයි ආදරේතය බිරිඳ වෙනකරුට නක ුත්් එක ඉන්න. එතන තමයි ආදරේතයන් හැයි මේ ප්‍රචන්්ඩ අත්තේ දෙන්න අතර වගේ දරුවන්ට බලපාන. අපිදන සමහරකිවල් වල ඔය අියන්. සමදතා නිසා දරුව මහත් පිඩාල්ලක් වෙනවා. අසරන මේ දරුවෝ ගෙතරාට දරෝගෙන හැඟීමක් නෑ. දරුවන් ඩාදරයක් නෑ සමහර පිලිින්දවර තමායි ස්ත්‍රීංගින සමල් පිළිමින්න්න. පෙන සමඳතාල ගාට පස්ස ඒ ලෝක විතරයි. ඒවගේ දරුවගෙන හිතන්න දරුව ගනාගතය කෙන හිතන්නෑ ගෙතර දියුණුවක්ගැෙන හිතන්නෑ. තර ඔහුන්ට ඒ දේ විත්‍රම ඕනවවෙන්නේ. ඒ පත්්‍ර විිතර නැඹර වෙලා තියනෙ. දැම්මෙන මේ අනියන් සමජතාවය නිසා සොන්දර ඇදලි. ොදර පවුල් ජීවිත වලට සැකසාංකාාවට පස්සේ. මානසිල් ගැල්ලූ ආඩ පාසේ ඒ නිවස තුළ සතුරක් එනෙක නෑ. ඒනිවස්තුර ප්‍රීතියක්ක් එන හමදාමතිෙ ගට්ටන විතරයි. ප්‍රශ්න විතරයි. තො මිනිසුන්ගේ ජීවිතයට වශ්‍ය වනය සතුර ප්‍රීතියනි තොරයි ඒව වෙනුවන තියනෙ හැමදාම දුක සහිත පීඩාව සහිත ගට්ටන විතර තියනීම. තර මේ ර දරුණු කොච්චර මිනිීමරුන් සිද්ධවෙ නෝොද. ඒවාගේම කොච්චර දරනු නිස්ගාතර සිද්ධව නෝද මේ දේවල් ගොඩක් ඇතිවේෙනේ අනියන් සබත දානිසා. තයි ඒතත්වර පත්තය නියයි. අනිියන් සමතා පත්තේ නයයි. ම මුලින්කෝ සාධකේ නිවෙස්වල ලිංගිකත්ය පිළිබඳ ගැටලු ඇතිවෙන කොට. ලිංගිත්වේ පිළඳ අරබුද ඇතිවෙන කොට අන්න අනියන් සබතා ඇතිවෙන ප්‍රබලෙස බලපාන. දැම් බටයි රටවල්ලොල දැ මේ පිකට බොහම ඉහලින් තියනෙන. ඕ ලිංිකත්වේෙෙන ොම සතුරෙන් ගතරන ඔුන් දෙ මෙක් බ දැ ඇයි. උන් දෙෙනමක වගේ හූ මාආදරයෙන් ගත කරන ොම සනිහසෙන් ඉන්නේ ලංකාවගේේ ලංකාවේ සැමියරට බයින්ඉන්න බිරිඳ යයි න්නො දෙන්නගේ ගොරනාඩු ලංගට යන්න බෑ සතුරක්නෑ ප්‍රීතියක්නෑ ත්‍ර මේම බලපාන ගොඩක් අපි හොදර තේරුම් ගතයුතු වැදගත් දෙයක් ඊළඟදේ තමයි නොගැලැ්ීම් දැන් ගෘහස්ත පජන්්ඩත්තය ඇතිවෙන්න තපශනයක් තමයි නොගැලැපිීම් කියනෙ එක දැබි ආදරය කරනකොට එවගේම සිනිහසින් ඉන්නකොට ප්‍රේමිය වැඩිදිවුණු වෙනකොට අපි කවුරුුවත් හිතන්නේ නෑමිීමම්. පසුකාලීනව විවිධ ප්‍රචන්්ඩභාව ස්වභාව ඇතිවෙන්න මෙ නොගැලැපින් හේතු සසාධක වෙනවා. දැ ඒව අතන මොකක්ද. එකක් තමයි ජාතිකුල ගෝත්‍ර ජාතතිය වෙනසු අම්බස් ආදරය කන්නකටෝක හිතන්නේ නේ පසුකාලන ගැලු ඇතිව ව ගම් පිම ගැලු ඇත්වෙනවා මන්ගේ දරුව න ො ආගමටද දරුව වැලඳගන්න ො ආගමද. ත මසා පියාතර ගට්ටන ඇතු වෙන.ඒවගේ භාෂාමය ගැඩලු ඇතු වෙන. එවගේම තමයි පවිදන වයශ් පරතරය. තොර සමර වයස් ගොඩක් වෙනසුනට බස්සේ ටික කාලයක් ඇනකොට රූපේ පෙනුමත් එ එක රපේ ලස්සනත් එක්ක දරුණු කේදවාචක සිද්ධ වෙන.ඒවගේ පවුල් අත්‍ර නොගැලපීම් සිද්තිීනවා. පවුල් අතර නොගැලපීම්. සංස්කෘති අතර නොගැලපීම් තියන. තර මෙ මේවත් එක්කඒවගේ රැකාත්‍ර නොගැපීම් තියනෙන. සමාජ තත්වන්නු නොකැ පීම් තියනවා. දැම් මෙන්නමී හේතුසාධක බලපාල ගුඩක් වෙලාවට නිවෙස් තුළ ගෘහස්ත තුළ ප්‍රඩ ප්‍රච්ඩකාරී ස්වභාවය දරුන් ලෙස ක්‍රියාත්මක වෙනවා. ද්‍යාපියෝවා පස්සේ අඩාදොඩා වැලපුනාාට කිසිම වැඩක්නේ. ප්‍රධනව ලංකාවී නඩුවලින් වැඩිම නඩුගානක් උසාවිීවල ක්‍රියාත්මක වෙන දික්කසාද නඩු. එවගේම පවුල් අතර තින ගැටුම්. ්‍ර මේවතමයි සාාල නඩුප්‍රමාණයක් උසාවිවල ආනෙ. ත්‍රපි මේ ීතාකට ප මේ පුංචු රට තුළ ගෘහස්ථ පජණ්ඩත්වය කොතරං විදිහයට තිබෙන වොද කියලා. අවසාධකයක් තමයි අපි අවුබෝධ කරගත යුතුම වැදගත් ප්‍රසාධකයක් තමයි දේපල වස්තුව දේපලාරා ඇතිවන ප්‍රශ්නි ස ඇතුන පජණ්ඩත්තේ. සමහරලාට ගෙතර ඉඩකඩ ලියාගතර පස්සේ. පි පි ර පස පිය ොසල කාාරන. ංවැල් වලින් බැදලා පැත්තක දාලාලතින කන්න බොන්න දෙන්නේ නේ මහමකට හින් දානො. අපි දකල්තින මාධ්‍යමකගේ ෝනතරන් මට පාරදින පියාට පහර දෙනො. දරනු කේද වාචක ලක් ලති න ඇතක ුණ දා න ක ැන න බලන්න නෙක්නේ දරුවනේ තුක මහමකට අදදාාන සියලම දේ පර ලයාාගෙන. තර රා ප්‍රචන්න්න ස්භාව ඇති වෙන්න පොළුවන්. ඒ වගේ මතමයි වත් දරුණුම දෙයක් මයි ජංග දදුරකර බාවිතේ. අපි මේ පිළිබඳව වැඩිපුර කතා නොකළට ලංකාව තුළ ජංගමදුරකථන භාවිතය අර නිවෙස්තුලට දරුණුක් කේත වාචක ගෙනැක්දි නවා. උළහත්ව පජන්්ටත්තය දරුණෙසක්‍රාත්පකන ජංගම දුරකතන හරා අපි දන සමහර වෙලාවට සමාජ මාධ්‍ය ජාල භාවිත රීම. බිරිඳ නිවසේ රැඳී සිටීම. හැකියාවක් නොකර හැඳී සිටීම. ඒ තුළ විධ සබත ඇති මිත්‍රත්ව ගඩ්නකා ගැනීම. ඒවාට ඇබැහිවීම. ඒ අරා නිතරම ජංගම දුරකතනය තුළ රැදි ඉන්න පිරිස්සේනට සැමියන් න්න බිරිින්ද ඇවරු න්න. සමාහට මේ ගෙදරක් කියලා කියන්නේ අපි තන පැරණ ගෙදරක් කියන සියලු දෙනා එකට එකතු වෙලා ඉන්න. බිරිද සැමියසා දරුවෝ. එකට කනබුණක්. එකට කතාබත් කරන සුහදත් ඒ තියෙන. ගෙදර පන්නසාගච්චා කරන ඒ දේවල් තම නිවසත් තුළ පැරණ නිවසත් වල තිබුණේ. හැබැයි ඔබ දන්නවද කනගාර්දාගේ දේ තමයි. ඇද නිවක් හැඳ වෙනනකොට බිරිඳ ජංගමතුදුරකතරය රං වෙනමන්න සැමිය ජංගමතුරකතරම් වෙනමයින දුව අනයඉන්න. ප්‍ර දෙන්න දෙන කතා බාක්නෑ. අන්න්‍ය ඕන සම්බධතාවේනේ වියන්නගිය ජංගමතුරකතනේ භාවිත කරමින් ඒ පිළිබඳ දේවල් කරනවා. එක්ක සමමාට දුකත නැමතුන් වලල් එක් දිකට පෑගනම් කතාකර කරන්න. දරුවන්ට අධ්‍යාපල ලබායන වෙලාවල්ලයම ැඩලු ඇතුවෙනවා. දෙෙන්න ශ ස කගන්න බැරිවෙන බස්ක ැරිවිෙනවා. නොකඩු ඇවෙන ොෙ ීම ඇතිව වෙන. අනන්න ති ප්‍රචන්්ඩක්ත්ති ඇතුව වෙනවා. අහිිදන්නවා හයි ංගම දුරගතනය නිසා සමහරලාට බිරිින්දෑවරු. නොෙක් පුද්ගලයන්ට අසුවෙලා. තමන්ගේ පින්තුූරපවා ඒතුළ වැටිලා. නොයෙක් මානසික පීඩාවල් ලක්වෙන. දරනු ප්‍රාකාල ලක්වෙන. ප්‍රදන ජංගම දුරගතන නිසා කොච්චර පවල්ජී තවල් කරනවා ද සමාටයකට මිස්කෝල්ල ඇවිල්ලා. වැර දුරකතන දීලා. තොර ඒ පිල්වාදතාස් ඇතිවෙලා. ඒගේ ඒ රදක හිල්ලා මහහා දරනු කේදවාචකසි දබි නොහිතුවට. ත පවුල් ජීවිතයක් ගත කරනකොට අපි ඒක තුළ සිදන දේවල් මොනවද සැමිය කැති විද මොට ිරිඳ කැමති විදිය මොක්ද නිවසක් තු ඉන්නවනොහොමද. අපි ඒ ප්‍රබලෙසම තේරුම් ගත යුතුහ. අපි කතා නොකළට වර්තමානයේදී ජංගම දුරකථන කියනෙක් ප්‍රබල් ම සාධක බට පාත් එල්ලිමෙනකකාන් සමාර උතු විය පවල් ජීවිතය වෙනුවට වෙන දේවල් වෙනුවට දෙගේ කැසුර වෙනුවට. දෙන්නගේ සම්තෘප්තිය වෙනුවට ජංගම තුරගතන අරාකන ක්‍රියාවලි තමයි ගඩකිලා රබි දකිින්. දෙ මේවත්තක පවුල් බිඳයනවා. දැන් තව දෙයක් තමයි මිනිස්සුන්ගේ තියෙන ජීවන ගමම්මක තුළ තියෙන විවිධ අවිවේකී ක්‍රියාකාලාප. අභිවේකී දේවල් නිසා ගට්ටන ප්‍රශ්න ඇති වෙන. සමන් රැකා කරලනෙ මහා රාත්්‍රී. ගෙදන නැතිවෙන්න පුළුවන්. එවගේම බිරිඳත්වක එකට ඉන්න වෙලාවාක්නේ. දරුවත්ත එකට ඉන්න වෙලාවක් නෑ. එකට කන්න බොන්න වෙලාවක් නෑ. කතාබස් කන්න වෙලාක් නෑ ව්‍යාරයක ලෝක විතරක් වන්න පුළුවන්. රැකිය අදන් සමා රපුද්ධල වන ජීත රැකියාව කරගත්. ජීවිතේ ව්‍යාරය කරගත්ත. තමට බිරිඳදක්කිනවා දරුවන්න්නොක ලැඟීමක් නෑ. ඔරුත් එකට ගතකිරීමක් නෑ. දැ මේ තුලින් ප්‍රච්ඩටත්ත ඇතුව වෙන. මානසික ගැටුම් ඇති වෙන. මේ තමයි ගෘහස්තතුල ඇතිවෙන ප්‍රශ්න කිලකය. දැ මේවා හොඳට කතා කරන්න ඕන. ඊළඟ තමයි. පවල්තුල යෙන ැලොතින ගොඩක් පවල්තු ගඩ ගැල්ලෝතින ප්‍රචන්ටා ඇතුවීමමිදිදී. එකක් තමයි සමාරගවල්ලල සැමිය මැරුණට පස බිරි දෙවිනි සැමියක්කක විවා වෙන. එවගේම බිඳිඳ බැරුණට පාස දෙනි ස්ත්‍රියකික විවා වෙන. තරයි ඒකෙතිර දරුවට මුල් පවුලේ දරුවන්ට නොෙක් වවද හිංසා ලක් වෙනවා. සමට මුල් පවුලේ දුවක්කිටනන්ගේ දුවට දෙවිනි සමියයාර ලිතවර වෙන පුළුව. රුවන් ොෙක් ර්රන පීටන වන්න පුළුවන් පරදිී වෙන්න පුළුවන් ආදරය නැතිවෙන්න පුළුවන්. මේවා බරපතන ලෙස සමාජය තුළ තියෙනවා. ඒවාගේ සමහරගවල්ලොල අපට කියන්න බැරිතරම් හා දැවන්ත කේදවාචක සයනවා. ද මේම පොදවේගත්තොත්තේම මෙ මේ තමයි ගෘස්ථප ජණ්ඩාත්තය ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක. දැන් ඒනම් මේවටම මොනවද කරන්න ඕන. ද මේට මොනවද කරන්න ඕ. දැන්ක් ළ යුතුදේවල්ලනින් මදකින්නේ නම් නිවසක් තුළ ජීවත්වෙන්නේ සැමියස්සා බිරිඳක්නම් පවුලේ සාමාජි සාමාජිකා වන්නම්. ඔවුන්ට බුද්ධිමත්භාවයක් තියෙනවනම් අපට මේ තේරුම් අරන් ගැටරු ඇතිවීමට බලපාන සාධක තේරුම් අරගෙන. බුද්ධිමල්ලෙස් අවබෝධ කරගෙන. අන්‍ය ඕ්‍ය සහෝදත්වයේ තියාගෙන ගැටලු ප්‍රශ්න කතා කරලා. විසඳගෙන අපට ජීවිගමට යන්න පුළුවන්න්නම් මේ කිසිම දක අපට වශ්‍ය වෙන්න. විසේසේ මාදරය කරනකොට. ඒ ලකඉන්නකටි අවබෝධ කර ගත යුතුයි. සබද්තික ප්‍රඥාවෙන් තේරුම්ගත යුතුවයි. අනාගත සහකරවා කවුද සහකාරය කවුද. ඒ අර අපට ගොන්නැකිෙන දේවල්ම නොෝද සමාජ මට්ටන් ගැල නෝද පවල් ටන් ගැපිනෝද ජාති ආගංගල ගැලප නෝද. ඒවගේ අධ්‍යාපන මට්ටන් ගැප නෝද. සමාරත්තං වොල තියනෝ අධ්‍යාපන මටන් වන නොගැලැපි. දැන් මේ කතාගලොත් ඒම බිදන් හොට කරග සැමය ගැනනෑ. ඒට අ ෙවල්ල හා ගටන යනවා. එවගේ බිරිඳන සැමියා කර තින බිරිඳ කරන නැත්තම්. ඒගේවල්ල ගට්ටන තියෙන දෙන්න හිතන්නේ දෙවිදියක් දෙන්නෙ දනුම් සම්බාරය දෙකක්. රම ේර ගොඩක් දේව ඇති වන්න බලුවන්. වැදගත්ම දේතමයි බුද්තිමත් බමින් කඩතු කිරීම. ඒවගේම යම් ගැරලුවක්කාාවතින් උපදේශලබාග උපදේශන සේවාතියනවා. උපදේශ ලබා ගන්නවා. එවගේම ආගමික සස්ථාවල උපදේශ ලාගන්නවන. මගේ ැල්ල ච්ා කරන්න ඕන වැරදි මට යන්නතු ගැල්ලු සාකච්චා කරන්නවා ගැල්ලු පිල ස්මතු කරන්න ඕන. තර ඒ ඕනදයක් කහතා බස් කරන්න පුළුවන්. තර යම්මාකාර පීඩා වක්කාාවතින් අපට පොලිසියන්න පුළුවන්. අධිකරට යන්න පුළුවන්. දැම් මේ ඔක්කොට වඩා ප්‍රධන සමමන්ලෙට යන්න පුළුවන්. මේ ඔක්කොට වඩා වැදගත් දේතමයි අනඕන බද්ධිමත් බමින් කඩතු කිරීම. එන දැඟුොට තේරන ඇති රහස්ත ප්‍රචන්්ඩත්තේ ගැන මොකක්ද එකට බලපාන සාදක ොනවද. එඒ එකට ගන්නන ිුදුුම් නොදක. ඒමනං මං අවසාන වසිෙන් ඉල්ලා සිටින්නේ සුන්දර පවුලක් අසුන්දර වෙන්නේ. සුන්දර සතුටක් ෆිනාස වෙන්නේ මේ ගෘහස්තය තුළ සිදුවන ප්‍රචන්්ඩකාරී ස්වභාවය නිසා. එනම් තේරුන් අරගනබී ගෘහස්ත ප්‍රචණ්ඩත්යෙන් තොර. ගෘහස්ත හිංසනය තොර සොඳුරු ප්‍රීතිමත් හැදැලි ඇතන් සොඳරුීතිමත් ගෘහස්ත නිර්මාණය වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුත්තුොයි. ඒමනං. මටම <laughs> අයිබෝවල්. <laughs>